අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලාගිය අසිරිමත් ආදර කතාව සපු 6 වෙනි දිගහැරුම මෙතන් සිට. අසංක මොහොතක් ඔහුගේ කාමරේ දකුණු කොන තිබූ පුංචි දේව පින්තූරයේ දෙස බලාගෙන උන්නේය. ජයා, අපි හිතන් උන්නේ මචං ඔක්කොටම උඩින් තියෙන නීතිය කියලා. ඒත් ඒකටත් උඩින් කෙනෙක් ඉන්නවා. අරයා, ඔහු ජයන්තර දේව පින්තූරේ පෙන්නුවේ. මාරයි මචං, මාරයි. මං ජීවිතේ ආපු ලස්සනම කතාව කියලා වැඩක් නෑ. මම මේ කොල්ලට ඇත්තටම හරි ආදරෙයි. ඔබ දන්නවනේ උඹේ බෑනා වෙන කොල්ලා කියලා මං දැනන් උන්නේ නෑනේ. මං දන්නවා මචං, එදා උඹ දුන්න පැකට් අරන් යද්දි මාත් දැනන් උන්නේ නෑ. වයිෆ් අඩා අඩා කිව්වේ. බය නැතුව කෙල්ලට කොල්ලව දීපන්, වෙඩින් එක වරද්දන්න නැතුව මට කියපන්. ජයන්ත ඔහු දෙස බලාගෙනම උන්නේ. වෙඩින් එකට අස්සම් කරන්න ඕන උඹ. ඔබ නිසයි මේ කතාව දිගහැරුණේ. සපුමලී කේටස්, අපි මොනාද මචන් ලව් ගැන දන්නේ? අසංක තොල්පට හපාගෙන මෙන් කීවේ. ජයන්තද ඊට හිස වැනුවේ. සාගර මාලිගාවට යන්නට ඇඳගත්තේ හෙට මේ ජීවිතේ යන විශේෂම ගමනක් යන්නට යන නිසාය. නාගෙන එද්දි චන්න සාගර පිටිපසින් ආවේය. මචං, මාලිගාවටත් එක්ක යන්නේ මචං. ගිහින් මලක් පූජා කළොත් හොඳයි කියලා හිතුණා. චන්න බලා උන්නේ ආදරේනි. බාරයක් වෙනවද මචං? ඔව් මචං. මාත් එන්නද? එහෙනම් ඇඳුමක් දාගනින්. චන්න ඇඳුමක් දාගත්තේ උඩ පැනමෙනි. හවසක මෙසේ පොඩ්ඩක් එළියට යද්දි හිතට ආශාවක් දෙනි. අද ඉන්නේ හරි සතුටින් නේද? වාහනයට ගොඩ වෙද්දි චන්න ඇසුවේ සාගර ලස්සන්ට සිනාසුනේ. සතුට කියාගන්න බෑ. උඹේ මූණෙන් පේනවා. මං කලේ ලේසි පාසු සටනක් නෙමේ මචං. නුවර එද්දි මගේ අතේ මොනවත් නෑ. හිතෙත් මොනවත් නෑ. ඒත් නැගිටිනවා කියලා මං හිතාගත්තා. අපි අර හෝටලේ එලි කරපු රෑ මට තාම මතකයි. ඒ රෑ තමා රෑ මචං, සාගර ආශාවෙන් කීවේ. හෙටින් පස්සේ හිත තවත් නිදහස්. චන්න ඔහුගේ මූණ දෙස බලා උන්නේ ආශාවෙනි. මාලිගාව ළඟ නැවැත් වූ සාගර බැස්සේ පාවාන්න හිම ගලවාය. අපිට හොඳ මල් ටිකක් දෙන්නම් මේ. දෙන්නම් පුතේ. සාගර නෙළුම් මල් මිටක් චන්න අතරද දුන්නේය. මේ මලුත් උඹටම තමා. චන්න සිනාසී කීවේ. දෙන්නා මාලිගාවට යන පාර දිගේ ඇවිදගෙන ගියේ බැතිබර හදිනි. නුවරට කළුවර ගලා එමින් තිබුණි. මාලිගාවේ දැල්ලෝ විදුලි පහන් එළිය ලස්සන එවිටේ. මචං, සාගර, මේ මාලිගාවේ දළදා හාමුදුරන්ගේ පුදුම හාස්කම් තියෙන්නේ. හිතේ තියෙන දෙයක් තියෙනවා නම් පිරිසිදු හිතින් ඉල්ලපන්. අද ඉල්ලන්නේ උඹයි නංගී ගැන. මට ඉල්ලන්න දෙයක් නෑ. චන්න කිවි හැඟීම් බරවය. ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමා කාවේද ඒ මොහොතේදීය. කියන කොටම කතා කරනවා. සාගර දුරකථනයේ කනේ තබා ගත්තේ එසේ කියයි. ඔහු මොහොතකට මාලිගාව අද්දර නතර විය. මං මාලිගාව ළඟ චූටිමැනික. මාලිගාව ළඟ? මාලිගාවට යනවද? ඔව්, මලක් පූජා කරන්න කියලා ආවා. හදිස්සි? හදිස්සියක් නෑ. ඒත් නිකන් හිතුණා. හෙට ඉතින් මගේ ජීවිතේ ලස්සනම දවසක් නේ චූටිමැනික. ඒකද මාලිකාවට ආවේ? බාරයක් වෙන්න. පව්, මායි බාර වෙන්න ඕන. මං වුණාම ඇති. තාත්තා දැන් ආවා. කතා කළාද? තාම නෑ. චුට්ටක් ඇලවිලා ඉන්නේ. රැට කතා කරයි. සපෝ කිවේ සිනාබරවය.
මං රැයට ගන්නම්. සාගර දුරකතනේ තබා මාලිගාවට පියමැන්නේ. අද මේ හිතර දෙන්න සතුට ඇයටද එහෙමම දැනෙන බව සාගර තනි. සුජාතා ජයන්තර තේ රැගෙනාවේ බටර් කේකු සමගය. ඇඳේ ඇලවියුන් ජයන්ත පිට්ටමට කොට්ටේ තබා ඇඳ මත පහසුවෙන් ඉඳගත්තේය. සුජාතා ඉන්නේ පුදුමාකාර සතුටකින් යැයි ඒ මූණ දකිද්දී ජයන්තර සිතිනි. කාලෙකට පස්සේ සුජාතා බටර් කේක් හදලා තියෙන්නේ. ජයන්ත කේක් කෑල්ලක් ගත්තේ එසේ කියා සිනාසෙමිනි. ඔහුසිය බිරිඳ හදන කේක් හොඳින් අඳුනයි. උදේ එකක් දැම්මා. ඉස්සර නම් සතියකට කිලෝ දෙකක විතර එකක් දානවමනේ. දැනුත් දාන්න පුළුවන් කන්න ගෙදර එනවනම්. සුජාතා කීවේ ඇඟට පතර නොදෙනීය. මං දිගටම මේ රස්සාව කරන්නේ නැහැ සුජාතා. ළඟදිම අයින් වෙනවා. ජයන්ත කියද්දි සුජාතා බැලුවි දුකිනි. ඔහු රැකියාවෙන් හෙම්බත් වී ඇති බව ඇහෙතනි. මටත් ආසයි ගෙදරට වෙලා ඉන්න. සුජාතාට සැනසීමක් දැනුනි. කොහොමත් පහුගිය කාලේ මේ පවුලේ උන් නරක ග්‍රහයන් මාරු වන්නට ඇත. හොඳ හොඳ සුවඳවල් ඉන්නේ. හෙට බෑනා එන නිසාද? සුජාතා ඒ කතාවට සිනාසුණාය. ඒ එන්නේ බෑනා නෙමේ, මගේ ලොකු පුතා. ජයන්ත සුජාතා දෙස බලාගෙනම උන්නේ. මං එන ගමන් ගියා බාතියගේ ගාමන් ටිකට. එතනටනේ කොල්ලා කෑම දෙන්නේ. බාතියට මං විස්තරේම කිව්වා. හරි සතුටු වුණා. බය නැතුව කෙල්ලෝ දීපන්ලු. කවදාහරි අපිටත් වඩා තැනකට එනවලු. ඒ නිසාම නෙමේ කොල්ලව වටින්නේ ජයන්ත. කොල්ලා කොහොමත් තැනකට එයි. එච්චර ගුණයාපත් කොල්ලෙක් නිසා. සුජාතා කීවේ හැඟීම් බරවය. ජයන්ත හිස වැනුවේ එය අනුමත කරමිනි. ඒකත් බාතිය කිව්වා සුජාතා. අපි මොනාද ආදරය ගැන දන්නේ කියලා. බාතියට කතා කර ස්තුති කරන්නට සුජාතාට සිතුනි. ජයන්ත, දැන් මොනාද කොල්ල ආවම කියන්නේ? මං බල්ල කතා කරන්නම් සුජාතා. ඒක ඉන්නේ තනියම. අම්මා තාත්තා නෑනේ. අපි ඉන්නවනේ. ජයන්ත කිව්වේ එපමණකි. සුජාතාට සැනසීමක් දැනුනි. එහෙනම් යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.